පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ව අද පෙරවරුවේ පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමකුයි ඔහුව අත්අඩංගුවටගෙන ඇත්තේ. ඕගොල්ලෝගේ පොලිසියම කිව්වා හෙට 8 වෙනිදා උදේ 10ට ඇවිල්ලා මරදංගඩි පොලිසියට ස්ටේට්මන්ට් එකක් රෙකෝඩ් කරන්න. මම OIC එක පෙරේදා කතා කරනකොට OIC මරදංගඩි යා කිව්වා පාර්ලිමේන්තුව ඔක්කොම ඉවර කරලා එන එක යාට ප්‍රශ්නයක් නැහැ කියලා. අද දැන් එයා හයමාරට මෙහෙ එනෝ මම ස්ටේට්මන්ට් එක අදම කරන්න ඕනේ කියලා. It's a illegal arrest sir. Now this police officer told me till now sir that they have a arrest order. Now when I'm speaking to him and I'm asking him please produce the arrest order, he saying that there is no arrest order. කොහෙද ගෙනියන්නේ? මරදංගඩි මරදංගනි පොලිසිය තමයි මෙහෙ මගේ ප්‍රශ්නේ මරදංගනි පොලිසිය තමයි චූදිතියා මරදංගනි පොලිසිය මේකේ පාර්ශවෙක් මේ සිද්ධියට පාර්ශවෙක් මං අහන්නේ ඔය ජනතාවගෙන් ටිකක් හිතන්න මේ පාර්ශවයා මම චෝදනා එල්ල කරලා තියෙන පාර්ශවෙක් මේ සිද්ධිය ගැන විසාරණයක් කරන්න පුළුවන්ද ටිකක් හිතන්න මේ මොකද්ද වෙන්නේ කියලා මේ පොලිසිය නමෙන් කරන්නේ මේ ඔක්කොම පොලිසියගේ නමෙන් කරන්නේ මොකටද මේක කරන්නේ මේ මේක දකුණේ ඉන්නේ යම් කිසි කෙනෙක්ට කරන්න පුළුවන්ද සර් යමු අපි සාගීද කියන්නේ සර් ඒක යමු සර් කොයිද මට මේ පොලයිද පසුගියදා වඩමච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී බුද්ධි නිලධාරීන් පිරිසක් අතර ඇතිකරගත් ආරවුලක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමටද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. මේ අතර පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව අදහස් පළ වුණා. රජේන්ද්‍රන් පොන්නම්බලම් මන්ත්‍රීතුමා වරප්‍රසාද පනත යටතේ එතුමට අයිතිය තියෙනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සැසිවාරවලට සහභාගී වෙන්න. නමුත් මේ මොහොත වෙන විට අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා එතුමාව අත්අඩංගුවට ගන්නට කටයුතු කරලා තිබෙනවායි කිය. රජේන්ද්‍රන් පොන්නම්බලම් මැතිතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳව අපිට තියෙනවා වෙනස්කම්, අපිට තියෙනවා පරස්පර මතයන්. නමුත් එතුමට අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාගර්භයට පැමිණෙන්න. මේ සභාගර්භයට පැමිණෙන්න සිටින මොහොතක එතුමාව අරස් කරන්න බෑ. කරුණාකරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද රැකගෙන වැඩ කටයුතු කරන්න. පොන්නම්බලම් මැතිතුමා මටත් කතා කෙරුවා. මං හිතන්නේ මං කිව්ව පුතුමාට කතා කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කළා ඊට පස්සේ මේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කියලා. මම ඔබතුමාට මතක් කරන්න ඕන පොඩ්නම්බල මන්ත්‍රීතුමා කිසිම පොලිස් බටේ එතුමා ගාව නැහැ. MSD මොනවත් නැහැ. එතුමා තනියම ඩ්‍රයිවර් එක තමයි හැමතැනම යන්නේ. බොහොම සාමකාමී පුද්ගලෙක්. මේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම කෙනාටම ඉන්නවා 5 8 10 වෙනකන්. නමුත් ඔහු උතුරේ මන්ත්‍රීවරයෙක් වෙලා කිසිම ආරක්ෂාවක් නැහැ. ඔහුට ඉන්නේ රියදුරු විතරයි. ඉතින් මේ වගේ පුද්ගලෙක් මේ විදිහට අත්අඩංගුවට ගැටි වැරදි පාර්ලිමේන්තුවට එනකොටයි යනකොටයි අත්අඩංගුවට ගන්න බෑ පුතුමා දන්නවනේ. ඒ தത്വේ මට වාර්තා කරා පොලිසිය ඉහළ නිලධාරීන් මුලින්ම මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේම උසාවියට කරුණු වාර්තා කළා. එතුමාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන බවත් මට දන්නලා තිබුණා. මුත් එතුමාට මම කිව්වේ මේ අල්ලිමේන්තුවට පැමිණෙන්න තියෙන අයිතිය බාධා කරන්න කොයි හේතාවකවත් පටවත් පුළුවන් කමක් නැහැ. උදේ මට කතා කළා පොන්නම්බලම් මැතිතුමත් කතා කළා පොලිසියත් කතා කරා ඒ DIG මහත්මයාත් කතා කරා කතා කළා ඒගොල්ලන් කියන්නේ කිලිනොච්චි උසාවියට එයා ඉදිරිපත් කරලා ආපහු ගෙනල්ලා පාර්ලිමේන්තුවේ රැස්වීමට එයා සහභාගී කරනවා කියලා. ඉතින් ඒ නිසා ඒ කාර්ය කරන්න පොලිසියට බාධා කරන්න මම හිතන්නේ අපිට රාජකාරී කටයුතු බාධා කිරීමේ හැකියාවක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.